මේ නගර සභාව කියන මහා පුදුම තැනක් නේ. දැන් අපි මන්ත්‍රීවරු කියලා ඒකේ වැඩ කරන උන්ට කිසිම ගාණක් නැහැ. දැන් මම ගිය පළවෙනි දවසේ මට පුටුවකුයි මේසෙකුයි වෙන් කරන්න මාර දුක් නැවින්දි. ඒක කාට 17 වඳින්න උනා. ඒ වංගුව 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 වංගුව. වංගුව කියලා. හරි බං. මට වංගුව පේනවා. මොකද මටත් ඇස් දෙකක් තියෙනවනේ. කතාව කියපන්. මම අලුතෙන්නේ ගියේ. මම උකුණ කිසි දෙයක් කියන්නේ ගියේ නැහැ. හැබැයි මචං මේ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕනේ. ඒ බල්ලෙක් 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 කොල්ලෙක් කොල්ලෙක් කොල්ලෙක්. මේ සිබං කොල්ලයි බල්ලයි සේරම මට පේනවා මට ඇස් දෙකක් තියෙනවනේ මම කිව්වනේ එකපාරක්. රඳුනා. අපි මේ තරම් කට්ටක් ගාලා උඹ ඕක ඇතුළට යැව්වේ ওই සිස්ටම් එක වෙනස් කරන්න තමයි මචං. මං කියන්නේ සඳුනා කොනක ඉඳලා ওই සිස්ටම් එක වෙනස් කරවම් මචං. ඕ. එන්නේ ඉස්සල්ලාම කරන්න ඕනේ. ඔය මේකේ වැඩ කරනුගේ විනය හදන එක. එහෙම නැතුව මේ කිසිම දෙයක් කරන්න බෑ. ලුරියත් දන්න ලුරියත්. ඊයේ බම්බා. මේ සභාවට මේ මිනිස්සු බයින්නේ ඔය යක්කෝ හින්දානේ. බ්‍රේක් 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 කප්පේ කප්පේ බ්‍රේක් අප්පා. බැහැපන්. දැන් මෙතන බහැල මොනව කරන්නේ? දැන් ඔබ මාව එක්කගෙන ආවේ ඇමතිතුමා මුණ ගැසන්නද? ඇමතිතුමාට මුණ ගැසන්න තමයි. ඉතල බහැල වරක් වටේ. මචං සඳුනා මේ වරේ. මචං මේ වාහන සුද්ධ ඒ රටේ ඉඳලා මේ රටට එව්වේ තනි මිනිහෙකුට එලවගෙන යන්න. මට උගන්නන්න බල්ලු පයිනේවයි කොල්ලෝ පයිනේවයි වංගුයි ලොරි ඔක්කොම පෙන්නනවා බස්වල කෝච්චවල ගිහිල්ලා පුරුදු වුණාට මේ වගේ වාහනක ගිහිල්ලා මට පුරුද්දක් නැහනේ. බෑ මචං මෙහෙම වංගුකින් වාහනයක් දකිද දානකොටම මගේ පපුව නිකන් ඩික් 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 ගාලා ගෑ. මේ 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 බොය දකින්නකොට දානකොට ඩික් ඩික් ගෑවට මට මේව හොඳට පුරුදුයි. මම එකක් කියන්නේ. ආයි වචනයක්වත් කතා කරන්න එපා. අපේ ඇමතුමා යනවා වගේ සද්දනකොට වාහනේ වාඩි වෙලා ඵලයක්. හරි. වයින්නේ නැගපන්. අපි වෙන කොයි ඉන්නදන්නේ වාහනේ ඇතුලේ මහපාරේ අපේ ඇමතිතුමාගේ බේබීස්ලා දෙන්න ඔක්කොම ගිහිල්ලා ඉස්කෝලෙන් ඩ්‍රොප් කළා. ඊට පස්සේ මේ සඳුනාව අල්ලගත්තා මිනිස්ට්‍රියට යන ගමන් මම බැලුවේ සඳුනාව මිනිස්ටරට පොඩ්ඩක් මාට්ටු කරන්න. ඔය ඉඩ තියෙන තැනකට කළ වාහනේ නතර කරනවා. ඉඩ තියෙන තැනකින් වාහනේ නවත්තලා අහගන්න. මොකක් හරි කේස් එකක් මාට්ටු කරගන්න තමයි. ඉන්න සුදුම්මි. ඔසුදුම්මි කියන්න. ඔයාලගේ පහේ කල්ලි ක්‍රිස්ටි ඊයේ රෑ මට අමානුෂික විදියට පාර දීමක් කරලා තියෙනවා. ඒකට ඇක්ෂන් එකක් විදියට
සුරංගනාවත් සියලුම ගෘහණිය ටික අද ඉඳලා ස්ට්‍රයික්. සුදු අම්මේ මේ එකපාරට ඔහොම දැඩි තීරණවලට එන්නේ නැතුව බයිද අපිට මේක මේ සාකච්ඡා මට්ටමේ විසඳගන්න. නෑ 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 කිසිම සාකච්ඡාවක් ඕනේ නෑ. ඔය සාකච්ඡාව වලින් කිසිම වැඩක් නෑ. ගියපාර ලූකස් දීපානිට ගහපු වෙලාවේ ඔගලගේ පහේ කල්ලි අපිට පොරොන්දු වුණා. මින් පස්සේ කිසිම දවසක ගෘහස්ත හිංසනය කරන්නේ නෑ කියලා. මම කිව්ව නේද? කිව්ව නේද? ඔව් ඔව් ඔව්. කිව්වා. කිව්වා නම් තමයි ඉතින්. කිව්වට එහෙම කරුන්නේ නෑනේ. ඊට පස්සේ අපිට සාකච්ඡා කිසිම දෙයක් එපා. අපි ස්ට්‍රයික්. ජය බය වුණා. ඔය සඳුන්ටත් කෝල් කරලා කියන්න. ඕනේ ඕනේ. සඳුන් ඉන්නේ ජය එක. එයාගෙන් කියන්නේ නැතේ. මේ අපිට ඉක්මනට කතා බහ කරගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉක්මන් කරමුද? ડોක්ටර් වෝඩ්රවුන් එන්න කලින් මම හොස්පිටල් එකට යන්න ඕනේ. හරි හරි. මේ කලාපෙන් එනවා ස්කූල්ට. මම ඊට කලින් පන්තියට යන්න ඕනේ. මේ ඊට කලින් කියන්නේ කොහේමද මොකක්වත් අමාරුවක් තියෙනවද? ඊයේ නම් ටිකක් අමාරු තිබුණා. දැන් නම් එච්චරම ගානක් නැහැ. ඒ වුණාට මේ අත තමයි රිදෙන්නේ. ඔයාගේ අත කඩන්නත් හැදුවද? කඩන්න හැදුවද අතහනවා. ඊයේ මට කේන්තිය වැඩි කමට මං අත මිට මොළොල ක්‍රිස්ටිට හුක් ගහන්න ගියා. එයාට ගහලා මගේ අතයි රිදුනේ. අකෝ මං හිතුවා මේ ක්‍රිස්ටි මෙයාට ගහලා කියලා. බැලින්නම් හේමනේ ක්‍රිස්ටිට ගහලා තියෙන්නේ. උද්දුමයි පහේ කල්ලිය නැගී සිටපු නැති එක. මේ ඒක නෙමෙයි. මොනම හේතුවක් නිසාවත් අපි මේ සටන නතර කරන්නේ නැහැ. අපි මේ ස්ට්‍රයික් එක දිගටම ගිලියන. ඒ කියන්නේ අපි කවදාවත් ගෙදර වැඩක් කරන්නේ නැද්ද? කරනවා කරනවා. ගෑනුන්ට වෙන අසාධාරණකම් නැවතිච්ච දවසට අපි වැඩ කරනවා. කොහොමද ඉතින් නැවතුණා කියලා දැනගන්නේ? අනෝ ඒක කොහොමද දැනගන්නේ ඇත්තටම? ඒකේ නම් පොයින්ට් එකක් තියෙනවා. අපි මෙහෙම කරමුකෝ. මුලින්ම අපි ක්‍රිස්ටිට කියමු ඔයාගෙන් ඇවිල්ලා සමාව ගන්න කියලා. ඊට පස්සේ පිරිමි ඔක්කොමට කියලා ලියුමක් අස්සංගමු. මින් පස්සේ කවදාවත් ගෑනුන්ට හිංසා කරන්නේ නැහැ කියලා. ගිය සැරේත් ওই ටිකම නෙවුනේ. නේද අනේ? අපි ගියේ පාර අපේ ස්ට්‍රයික් එක නතර කරේ නිකම්ම නිකන් කටවචනෙටනේ. හැබැයි මේ පාර එහෙම නෙමෙයි. අපි ඊට වැඩිය ටිකක් ඉස්සරහට යනවා. මමගේ ඔෆිස් එකේ ලෝයගෙන් අහලා බලන්න අපිට මේකට තව මොනවාද ඇතුළත් කරන්න පුළුවන් කියලා මේ ලියුමට. හරිද? හැබැයි මොන දේ වුණත් අපි මේ පාර වැටෙන්නේ නැහැ. හරිද? හරි. ඒ මොකද වන් දැන් මේකද අපි කරන්නේ? ඇත්තම මචං මට මේ වෙලාවට මේ සුරංගනාව වත්ත කොට කෙතනක් කරන්න හිතෙන ඈ මචං සඳුන බේද මචං උඹලා ඔය සභාවේ මොකක් හරි නීතියක් සම්මත කරන්න අපේ මේ කාන්තාවන්ගේ මේ මොකද මේ ව්‍යාපාරේ මේ ගෘහස්ත හිංසනයේට එරෙහි ව්‍යාපාර අන්න හරි ගෘහස්ත හිංසනයේට එරෙහි ව්‍යාපාරේ අහෝසි කළා දාන්න නීති විරෝධී කළා දාන්න සුදු බං කෑ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි අම්මා බා මට ඔය ප්‍රජාතන්ත්‍රවාදී කියන එක ඔයා ගත්ත එක අහු වුණා නම් මම මල පයින් අවු එකක් මචං මට දන්නවද ඔය වයිෆ් ලගේ සංගමේ නම දැම්මේ මම බලපන් සඳුනා මේ ගෑනු පිරිමින්ට විරුද්ධව ව්‍යාපාර පටන් ගන්නවා ඒ වුණාට මුන් ලැජ්ජ නැතුව ඒවට නම් ඉල්ලගන්නේ පිරිමින්ගෙන්මයි වඩ තමයි මචං කියන්නේ දෛවයේ සරම් කියලා. සරම් නෙමෙයි බං කලිසම්. මොනවා හරි කමන්නේ. මචං මේ අපිට බෙයිද මචං අපිටම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න. මොකද මචං උන් විතරක් නෙමෙයිනේ ගෘහස්ත හිංසනයට ලක් වෙන්නේ. ඒගොල්ලෝ හින්දා අපි මොනතරම් ගෘහස්ත හිංසනයට ලක් වෙනවද? නෑ මචං. අපිට අලුතෙන් සංගම් පීඨවන්න අවශ්‍ය නෑ. මොකද මේක ඇතුළෙම ඒ ඔක්කොම තියෙනවා. මොකද මම මේක නම දැම්මේ ඒ ඔක්කොම ඇතුල් කරලා. දැන් රොස්ත හිංසනයේට එරෙහි ව්‍යාපාරය කියලා කිව්වහම ඉතින් අපි දෙගොල්ලන්ටම අයිති. මොකද ඒක දැන් බැරිලවක් ඇත්තේම කාන්තා ව්‍යාපාරය කියලා විශේෂයෙන් සඳහන් කළා නම් අන්න අපිට අයිති නෑ. තේරුණානේ? අනේ නිකන් මේ බයිලා කියන්නේ නැතුව ඉතාම් බං. අපි ඕක ඇතුළට ගියොත් සඳුනා ඔය ගෑනු ටික අපිව විකනවා හපනවා. කෑලිවත් ඉතුරු කරන එකක් නෑ. එහෙමද? මචං මේ අපි වෙනම එකක් සුවාදීනෝ පිහිටවගම. මම දෙන්නම් කොහොඳ ගේම. හේ බස් එක බස් එක බස් එක. එක බයි යන්නේ පාරෙන්නේ. අපි ඉන්නේ බිමනේ. බිමනේ ඉන්නේ. මචං. පඩිසි මචං මේ.
සැලුන් එක අද කුඩේ කුඩු කණ අය. හවුදෝ මගේ සැලුන් එකට අත තියන්නේ මම මේ සුරංගනාවත්තට සුරංගනාවිය එන්න කලින් මම සැලුන් එක පටන් ගත්තේ රස්නෙට. කවුද අත තියන්නේ මේකට? හැබැයි මැනික කියන වචනේට ගයන්න සෙට්ුණා නම් අත තියන්නේ කවුද කියලා බලාගන්න. මැනිකගේ අගේ දන්නා කණ. ඒ වුණා නම් දෘෂ්ටි මහත්තයාගේ මැණික් එයි මෙතෙන්ට කිසි කිසි ගාලා ස්කර්ට් උස්සගෙන මැණිකලා ස්කර්ට් උස්සගෙන මෙහෙ එන්නේ නැහැ බං මැණිකලා ස්කර්ට් කැහැපට ගහගෙන ලොකු ගේමක් ඉල්ලනවා රස්නෙට ස්ට්‍රයික් එකක් ලු නේද මටත් ආව ආරංචිය මේ අපේ මාතුරු ටික මොනවද දන්නේ නැහැ කරන්න හිතාගෙන ඉන්නේ මොනා වෙන්නද සැලොන් එකට ඇවිල්ලා සිංහයෝ වගේ කතා කරයි ඊට පස්සේ ගෙදර ගිහලා තම තමන්ගේ නෝනලා ඉස්සරහා සුනකේ වගේ ඉඳි රස්නෙනේ කවදාවත් එහෙම වෙන්නේ නැහැ මං. කිස්ටි මාත් එක හිට දන්නවනේ. ගේම නම් ගේම සැලොන් එකේදී. ගෙදර ගියාම ගේම නෙමෙයි කාමරයක්වත් ඉල්ලන්නේ නැහැ රස්නෙට. පූසා වගේ ඉන්නේ. මොන නෙළුවරක් වද්ද මං? කිස්ටි මාත් ඇයිය ගැහුවේ තුප්පේ බාර් එකේ. ඇයි බං මේ සුදු තිබුණේ බැන්ඩි බෝතලේ? මං කිව්වේ අරක්කු වර්ගයක් නෙමෙයි බං. මං කිව්වේ නෙළුවේ අරක්කු කියලා. ආ ගැහුවේ බං. බා තේරෙන්න කියන්නේ බෑ. මම මේ කල්පනා කරන්නේ බං. ඈ ඒ වෙලාවේ අර ගෑණි පිටි මහත්තයා පාරක් කොහොම ඉවසුවත් ටෙන් වීල් එක හැපුණා වගේ ඇතින රහන. හැබැයි පිටි මහත්තයා ඒ වෙලාවේ සිංහයා වුණාට දැන් මූණ අනිත් පැත්ත ඇරිච්ච සිංහයා වගේ කල්පනා කරගෙන ඇති රහන. මේ දැන් පහේ කල්ලිය මෙතන තියෙනවා. ඒ මොනොත් එහෙම මට මේක ඉල්ල ගන්න බැරිනව රස්නේ. හරි. ෆුල් සපෝට් එකක් දැම් මේක ඉල්ල ගන්න. දැන් ඉල්ලමු. අර ලස්සන්ට අල්ලන්න. මට දැන් නැති සපෝට් කාඩ් දෙන්නද බං අනාවේ. එහෙම ඉන්සනක් උනේ නෑ බං. අපි දෙන්න අතර පොඩි කතාබහක් දුරදිග ගියා. ඒත් ගෑණි කට ගහගෙන මාවා. මං පොඩි තල්ලුවක් දැම්මා. එච්චරයි. බෑ බගෙන් තල්ලුවක් මෙව වුණයි කියන්නේ ඉතින් හරියට අර මරණයක් මෙව වුණා හා සමානයි. ඔව්. හැබැයි හේම අපේ වයිෆ්ට කියලා තියෙනවා උඹ බිම දාගෙන පයින් ගැව්වා කියලා. මූ පිස්සුද මං? මං මට බිම දානවා තියා මට කෙලින් ඉන්නවත් බෑ. ඒ තරම් නම් වැදිලා හිටියේ. කකුලක් ඉස්සවනම් අනිත් පැත්තට බිම. දැන් මොකද්ද බං මේකට කරන්නේ? බලපන් මං රෑ එළියනකන් නයිටියක් ඇදලා. ඒ මේ නයිටි උඹේ බෑග් එකේ. මොකද නයිට් එකක් ඇදලා ඉන්නේ. කමිසම්. එහෙම නයිට් එකක් ඇදලා මම මේ ගෙදර යන්නේ ෂපාන් එකේ නින්දක් මෙව කරගන්න. දැන් ඒක ඒකත් නෑනේ. මේ ගෑනුට එක්කහුවෙලා මේකට තීරණයක් ගත්තා නම් අපිත් මේකට දෙන උත්තරේ මොකද්ද කියලා එක්කහුවෙලා තීරණයක් ගමු. හරි. අපි එකතු වෙලා AGR එකක් ඇඳවමු. අපි කිව්වේ AGR එකක් ඇඳවන්නේ කොහොමද බං මේ හදිසි? අමරේ. උඹද නිවාඩුනේ. ලෝක උඹට තියෙන්නේ ඉඳාගන්න එක විතරයිනේ. අඩු සඳුනොයි ජයසිරියයි විතරයි. උන්ට මැසේජ් එකක් ගහමු AGR එක තියෙනවා කියලා. මේ කේසස් AGR කැඳවල තව කේස් වෙයිද දන්නේ නැපා. කොහොමද නහයට තුඩින් වතුර ගිහලා තියෙද්දි ආය තව මොනවද? ඔන්න දෙන්නට මැසේජ් එකක් ගහපන් අමරේ. ගහන්න. යෝ ගහන්න. සෙල්ලම් ගහපන් සඳුවට. සඳුවට. සුරංගනාවත් හැමෝම කතා වෙනවා කියන්නේ ක්‍රිස්ටි මට ගහපු එක ගැන.
මං ගෙදරින් එළියට බහලා ආවෙත් ලැජ්ජාවෙන් අනේ. හුව ගණන් ගන්න එපානේ. ඔයගේ ප්‍රශ්න ඉතින් හැම ගේකම වගේ තියෙනවනේ. ඔයා ගණන් ගන්න එපා කිව්වට අර කඩේ ළඟත් කතා වෙනවලු ක්‍රිස්ටි ඇතා වගේ ඉඳන් මගේ අතක් කැඩුවා කියලා. අනේ මම නම් ඉතින් අනුන්ගේ දේවල් හොයන්න යන්නේ නෑනේ. මිනි. ඉතින් ඉතින් මොනවද වෙන හන්දිය කඩේ ළඟ කියලා තියෙන්නේ? අමරගෙන් සඳුන්ට මැසේජ් එකක්. සඳුන්ට වෙන මැසේජ් එක කොහොමද ආට එන්නේ? සඳුන් මේ ෆෝන් එක අද දාලා ගිහිල්ලා. බලන්න බලන්න මොකක්ද ඉවර තියෙන්නේ කියලා. වයිෆ්ලගේ ප්‍රශ්න ගැන කතා කරන්න හදිසි AJR එකක් තියෙනවා. වහාම ඉන්න. මොකක්ද AJR කියන්නේ? අයියෝ යා එකවත් දන්නේ නැද්ද? AJR කියන්නේ මේ AJR කියන්නේ ආයුතු ජනරාශිය. හැබැයි මචං දැන් මෙව්ව වෙලා තියෙන තත්ත නම් අපිට ඉතර හොඳ නැහැ. අපේ දීපානි ස්ට්‍රයික් තීන්දුව ගත්තා විතරයි කෑම වෙන එකට ගත්තුවා. අපේ ගෙදරත් කඳ නැහැ මචං. හැම ගේකම තත්ත්වය ඔය විදිහ තමයි බං. අපිට නම් ඉතින් කෑම එකක් කොහෙන් හරි මාට්ටු කරගන්න පුළුවන්. ඔඩියෝ එක ප්‍රශ්නේ මොකද කරන්නේ? අපි ළමයිට කඩේ ගෙනත් දෙමු. එතකොට වයිෆ්ලට ඒගොල්ලෝ ස්ට්‍රයික් කරා නම් ඒවත් හොයාගනි කොහොමද? මේ 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 දැන් මේ ස්ට්‍රයික් එක දිගටම මෙව්වන්න පටන් ගත්තොත් නම් අපිටයි කියලා වෙන්නේ. මොකද අපිට හැමදාම කරෙන් කැම මෙව්ව කරගන්න සල්ලි නැහැනේ. අපි ඒක පැත්තක තියමුකෝ. මොකද මොකද තියපන්? ඕක තියා. දැන් පැත්තක තියන්න. පැත්තකින් තියන්න ඕක නෙවෙයි. එන මොකද? ඉතුරු ටිකගෙන. පැත්තකින් තියපන් කිව්වේ මේ 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 කැම ප්‍රශ්න. කැම ප්‍රශ්න. මචං අපි කෑම ප්‍රශ්නේ වැත්තකින් දියු. අපි ඉස්සෙල්ලම හිතන්න ඕනේ මේ ස්ට්‍රයික් එකට මොකද කරන්න කියලා. එක්කෝ මචං අපි අපේ ගෑනුන්ගේ සියලුම ඉල්ලීම් වලට එකඟ වෙලා මේ වැඩේ නතර කරන්න. එහෙම නැත්තම් අපි ගේමට ගේම ඉන්න ඕනේ. මේ වෙලාවේ අපි අඩියක් පස්සට ගත්තොත් ගෑනු ටික අපිව බිත්තියට හෙච්චු කළා දැන් නවතින්න. නැත්ද මං කියන්නේ? ඒකයි ඒකයි. අපි එක අඟලක්වත් පස්සට මෙව වෙන්න නරකයි. එහෙමනම් ඉතින් අපේ මේ පහේ කල්ලිය එක හිතින් කැත්තට පොල්ල වගේ හැපි හැපි මෙහිම නිමු නිමු. අපි පුළුවන් තරම් ට්‍රයි එකක් දෙමු ගෑනුන්ට ස්ට්‍රයික් එක එපා කරවන්න. ඔහොම රස්නේට පටන් ගත්ත වැඩක් එහෙම නිකම්ම එපා වෙයි. ඉබේම එපා වෙන්නේ නැහැ. අපි කොහොම හරි කරලා එපා කරවන්න ඕන. ඔය දැන් ඕනි තරම් මිනිස්සු ගෑනුන්ගේ පෞල් ජීවිත පවා එපා කරවන්නේ. මේක මොකද? නැද්ද මං කියන්නේ? දැන් එතකොට ඔය කතාව යන ගමන් රස්නේට මේකත් කරනවද? ආපු. එපාද? මේ බණිත් දේව ටික අරන් වරෙන්. එමනම් ගෑනුන්ට සෙකන්ඩ් ඔවි ඉන්න අපි හැමෝටම ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා අපි වැඩේ පටන් ගමු. ජය ජය. මොකද කරන්නේ? මොනේද කියලා? මොනේද? කෙලවෙන්නේ කුසී. නෑ 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 මම මේ පරිපේඩයක් අරගෙන ගියා. ඒකයි මම කිව්වේ. ආයේ ගහව කියලා. අර බස් එක ක්‍රොස් කරනවා. ඔය එහෙනම් බත් කාලා අමාරයි. පක් නැහැ නිකොල්ල 13 වරක් පක් නැහැ 12 වරක් කොල්ල විතරයි පොලේ ලියලා තියෙන්නේ චක්කරේ 13 වරක් නැහැ ආ